आयबोवान कालीन प्रवृत्ति वार्ताकरणे प्रमुखया सियत रात्रि प्रवृत्ति विकाशय में मम कविंदु विजयवर्धन प्रथमे नवदान्य सिरास्ताल वेत मैत्री रणिल सह एदासिटी अमति मंडलय पास्कु प्रहारयट वगकीयतु बव कमिशन वार्तावे संधान जनपति कियाई आंडवे तुनेन देक रंदी अत्ते तम मंत्रीवरुन 14 दिना अत बव हिटपु जनपति मैत्री कियाई जनपतिट कैबिनेट मंडलेट सह राटट बोरुकियू अमति महिंदानंद गेनत हिटपु जनपति पार्लिमेंतुएदी पवसाई माध्य निदहस पिलिबंद लोक दर्शकवल श्रीलंकावट तनक नैति बव पार्लिमेंतु मंत्री इमितियास कियाई हरिदे हरियट कियन सियत गेन पार्लिमेंतु मंत्री गयंत कथा कराई जहपालन आंडव कोच्चर नायगत्तत करपु देयक नेह अगमति पवसाई लबन वसुरे आर्थिक वर्धने सेट हाइकट गिनेनवा महाबैंकु प्रतिपत्ति पोली अनुपाते तौदुरुटत एलिसमाई अधिपति खब्राल पवसाई अयपत कालगुनेन पौल 42000කට වැඩි පිරිසක් ආපදාවට පෙරළුණු පාලම් පාරුවට කින්ියා නගරසභාවේ සභාපති තත්තනංගුවට ගම්බද ප්‍රදේශවල කොවිඩ් ඉහළ යාමේ අවධානමක් විශේෂඥ වෛද්‍ය හේමන්ත පවසයි අවුරුදු 60ක් දුන්න පොහොර සහනාධාරිය කපන්න එපා විපක්ෂ නායක සජිත් පවසයි ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත එදා යහපාලන ආණ්ඩුව පුලුවන් තරම් ණය ගත්තත් කරපු දෙයක් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. මත්තල ගුවන්තොටුපලේ වීගබඩා කිරීමට තරම් එදා ආණ්ඩුව බංකොලොත් වූ බවයි ඔහු පවසන්නේ. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ අලුතින් නිදිකල ගුවන් යානා අංගණය සහ උපදහවන පතය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘති යටතේ ඉදිකරන ලද නව ගුවන් යානා අංගණය සහ උපදහවන පතේ විවෘත කිරීම අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ජපාන ජාත්‍යන්තර සහයෝගිත ආයතනයේ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ පූර්ණ දායකත්වයෙන් නව ගුවන් යානා අංගණය සහ උපදහවන පතේ ඉදිකරනු ලැබුවා. සෞභාග්‍ය දැක්ම යටතේ කඩිනම් කර ඇති මෙම ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියේදී මුල්ගල් තබා ආරම්භ කරන්නට යෙදුණු ව්‍යාපෘතියක්. මෙම ව්‍යාපෘතිය මගින් නව ගුවන් යානා නැවැත්වීමේ අංගණ 23ක් ඉදිකර ඇති අතර ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් යානා නැවැත්වීමේ අංගණ සංඛ්‍යාව 48 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ යහපාලන ආණ්ඩුව එදා පුළුවන් තරම් ණය ගත්තත් කරපු දෙයක් නැති බවයි. බොඩ මතක ඇති කටුනායක ගුවන්තොටුපළට කොටි ත්‍රස්තවාදීන් එල්ලුණු මිලිච්ච ප්‍රහාරය. එදා ඇති වුණු හදිසි තත්වේදී ලංකාවට ඉමින් සිටි ගුවන් යානාව යොමු කරන්න වෙනත් ගුවන්තොටුපළක් අපිට තිබුණේ නැහැ. එදා තමයි අපේ රට රාත්‍රීක ගුවන්තොටුපළක අවශ්‍යතාවය තදින්ම අපිට දැනු දවස. ඒ අනුව තමයි අපේ රජය කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට අතිරේක තවත් ගුවන්තොටුපළක අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු කළේ. ඒ අනුව අපි මත්තල ගුවන්තොටුපළ හැදුවා. දැස් පාලේදී බලයට ආපු යහපාලන ආණ්ඩුව මත්තල ගුවන්තොටුපළ ආර්ථික සංවර්ධනය දායක කරගන්නවා වෙනුවට රාජපක්ෂලගෙන් පිළිගන්න ඒක වීගබඩාවක් කරා. ඒ වගේ බංකොලොත් මුට්ටමකට වැටුණු යහපාලන ආණ්ඩුව පුළුවන් තරම් ණය අරගත්තා. හැබැයි කරපු දෙයක් නැහැ. නැහැ ගත්ත නම් මේ ණය මුදල ආයෝජනය කරලා කරපු දෙයක් තියෙන්න උනා. මත්තල ගුවන්තොටුපළ විනිමය උපයන්නේ අපේ රටට. ඒවා අපේ රටේ සම්පත්. යහපාලන ආණ්ඩුව කිසිම සංවර්ධන සැලැස්ම සංවර්ධන ඉලක්කයක් වුණත් තිබුණේ නැහැ. කල්යාණි රන් පිවිසුම අද සවස 3 සිට මහජනතාවට විවෘත කෙරුණා. මන්තිරු 6කින් සමන්විත මේ අලුත් පාලම නිසා රතවාහන තදබදය අඩු වූ බවයි දක්නට ඇත්තේ. ඊයේ දින විවෘත කෙරුණු කල්යාණි රන් පිවිසුම හරහා අද සවස 3 සිට මහජනතාවට ගමන් කිරීමට අවස්ථාව ලැබුණා. මේ වෙන විට කොළඹ පැවති රතවාහන තදබදය බොහෝ සෙයින් අඩු වී ඇති ආකාරය අපට දැක ගන්නට පුළුවන්. අද තවත් ගෑස් සිලින්ඩරයක් පොපුරා ගියා. ඒ කොට්ටාවේ නිවසක් තුලයි. මෙම පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදු වී නැහැ. ගෙවුණු මාසය තුල ගෑස් සිලින්ඩර් පිපිරීමේ සිද්ධි 3ක් වාර්තා වී තිබෙනවා. මෙම පිපිරීමත් සමග මාසක් තුල සිදු වූ 4 වන ගෑස් සිලින්ඩර පුපුරා යාම මෙයයි. මේ මාසයේ 4 වනදා බැලිගමදී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමක් සිදු වුණා. ඉන් දෙදෙනෙකු තුවාල ලැබුවා.
දහසේ වනදා රත්නපුර අවන්හලක පිපිරීමක් සිදු වුණා. පසුගිය 20 වනදා කොළඹ තුරංග තරඟ පිටියේ අසල අවන්හලකද පුපුරා යාමක් සිදු වුණා. මේ අතර අද කොට්ටාවේ නිවසක් තුල තවත් ගෑස් සිලින්ඩරයක් පුපුරා ගියා. මෙසේ ගෑස් සිලින්ඩර පුපුරා යාම පිළිබඳ ලිට්‍රෝ සමාගම ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී සමාගමේ බලධාරීන් ප්‍රකාශ කළේ මෙම පුපුරා යාම වලට හේතුව ගෑස් වල ප්‍රමිතිය නොවන බවයි. ගෑස් පාරිභෝගිකයන්ගේ දැනුවත්කමේ ඇති දුර්වලතා හා සිලින්ඩරයට සම්බන්ධ වන අනිකුත් උපකරණවල තත්වය මෙම පිපිරීම් වලට හේතු වන බවයි. මේ අතර දැනට වෙළඳපොළේ නොමැති ලාෆ් ගෑස් සමාගමද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ලාෆ් ගෑස් සමාගම පවසන්නේ කොහේවත් සිලින්ඩර පුපුරා ගොස් නැති බවයි. පාරිභෝගිකයන්ගේ දැනුවත්භාවයේ ඇති දුර්වලතා මෙම පිපිරීම් වලට හේතුව බව ලාෆ් ගෑස් සමාගම පවසනවා. ඇත්තටම පාරිභෝගිකයන් දැනුවත් කිරීමට ගෙවුණු කාලය තුළ මේ සියලු ගෑස් සමාගම් ප්‍රමාණවත් තරම් පියවර ගත්තේ දැයි ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. මෙම ගෑස් සිලින්ඩර ආශ්‍රිත පිපිරීම් නිසා සමහර විට ජීවිත බේරුණත් දේපළවලට හානි සිදුවනවා. ඒ නිසා සියලු ගෑස් සමාගම් වහාම ආරක්ෂිත භාවිතය පිළිබඳ නිවැරදි උපදෙස් පාරිභෝගිකයන්ට ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කළ යුතුයි. මෙලෙස ගෑස් සිලින්ඩර පිපිරීම සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී රජයේ ජ්‍යෙෂ්ඨ සහකාර රස පරීක්ෂක රුෂාන් ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන් පහුගිය සමයේ සිදු වූ ගෑස් පිපිරීම වලට අදාළව විමර්ශන කටයුතු වලට මට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී නිරීක්ෂණය කළ කරුණු වලට අනුව මෙම ස්ථානවල ගෑස් ටැංකි කිසිවක් පුපුරා ගොස් නොතිබූ බව විශේෂයෙන් ප්‍රකාශ කළ යුතුයි. සිදුව ඇත්තේ එම ගෑස් නැත්නම් ද්‍රව පෙට්‍රෝලියම් වායුව නිදහස් වී වායුව අපේ වාතයේ පවතින ඔක්සිජන් වායු මිස් ඇතුළු අනිකුත් වායු මිශ්‍රණය සමග මිශ්‍ර වීම නිසා ඇති වූ වායු මිශ්‍රණය තමා පුපුරා යාම සිදුවන්නේ සෑම විටම. මෙම වායු මිශ්‍රණය ජ්වලනය වීම විශේෂයෙන් විදුලි පුළිඟුවක් මගින් සිදුවිය හැකි. විශේෂයෙන් මම ආයාචනා කරනවා සෑම පුද්ගලයෙකුටම තමුන්ගේ නිවසේ විදුලි පරිපථ සම්බන්ධයෙන් මෙහිදී වැඩිපුර සැලකිලිමත් වෙන්න ගියා. පාස්කු ප්‍රහාරයට රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන ඇතුළු එදා සිටි ඇමති මණ්ඩලය වගකිව යුතුයි. ඒ බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන්ව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. මේ අතර පාස්කු ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව දැඩි ලෙස කනගාටු වන බවයි කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කරන්නේ. 2019 වසරේ පාස්කු ඉරුදින එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව මේ වන විටත් අංශ ගණනාවක් ඔස්සේ විවිධ පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතිනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාවත් එහි අන්තර්ගත සාක්ෂි සහ අදාළ කරුණු අනුව ඉදිරි නීතිමය පියවර මේ වන විටත් ගනිමින් සිටිනවා. ඒ අතරතුර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩු විභාග කිහිපයක්ද මේ වන විටත් අධිකරණය තුල පැවැත්වෙනවා. ඒ අනුව පාස්කු ඉරුදින කොළඹ මීගමුව සහ මඩකල්පුව ප්‍රදේශයේ පිහිටි කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් මොහම්මද් ඉබ්‍රාහිම්, මොහම්මද් නෞෆර් හෙවත්, නෞෆර් මෞල්වි ඇතුළු 25 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුව යලි ජනවාරි මාස 12 වනදා කැඳවන ලෙසට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පෙරේදා දින නියෝග කළා. එමෙන්ම පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර එල්ලවන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ඒ වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු පොලිස්පති පූජි ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩු මේ දිනවල විභාගයට ගැනීමෙන් පවතිනවා. එම නඩුවේ සාක්ෂි විභාගය නාමල් බලල්ලේ, ආදිත්‍ය පටමෙදිගේ සහ මොහොමඩ් ඉර්ෂඩීන් යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ මිනිසුරු මඩුල්ලක් ඉදිරියේ පසුගියදා කැඳවනු ලැබුවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදි කරුවන්ට නිසි දඬුවම් මෙතෙක් නොලැබීම පිළිබඳව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පසුගියදා යලිත් වරක්සි අප්‍රසාදය පළ කළා. ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට වගකීතු පාර්ශව කටයුතු නොකිරීමෙන් මෙම ප්‍රහාරයේ පිටුපස ඔවුන් සිටින බවට සැකයක් මතුවන බවයි කාදිනල් හිමියන් වාතුව ප්‍රදේශයේ පැවති දේව මෙහෙකට එක් වෙමින් ප්‍රකාශ කළා. මේ ප්‍රහාරය ගැන හොඳට දැනගෙන ඉඳලා ඒක වළක්වන්නට ඇතැම් උසස් උදවිය, තනතුරු හොබවන උදවිය, ප්‍රසිද්ධේ පොරොන්දු දුන්න උදවිය මුකුත් උනා උනේ නෑ වගේ සාන්තුවරු වගේ ජීවත් වෙනවා.
ටික තමයි අපිට දරා ගන්න බැරි කාරණාව. ඒ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නිර්දේශ කරලා තියෙන දේවල් පවා ක්‍රියාත්මක කරන්නට බලධාරීන් කටයුතු කරන්නේ නැහැ. ඒක එහෙම වෙන්නේ මොකක් හරි වගකීමක් ඒගොල්ලන්ගේ තියෙනවද මේ ප්‍රහාරවලට කියලා අපිට සාධාරණ සැකයක් ප්‍රශ්නයක් ඇති වෙනවා. මේ අතර පාස්කු ප්‍රහාරයට අදාළ බගකියුත්තන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයට පෙර නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුව හරහා සිදු කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දින ප්‍රකාශ කළා. නවීන තාක්ෂණයෙන් යුත් කැලණි පාලම ඊයේ දින විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ පාස්කු ඉරිදින ප්‍රහාරය පිළිබඳ සුවබැලීමට පත් කළ ජනාධිපති කොමිසම් වාර්තාවට අනුව එවකට හිටපු ජනාධිපති අගමැති ඇමති මණ්ඩලය මෙම ප්‍රහාරයට වගකියුතු බවට සඳහන් වන බවයි. ඒ අය බලයට ඇවිල්ලා බුද්ධි සේවාව නැති කළා රණවිරුවන්ව නැති කළා ඔවුන්ගේ මානසිකත්වය කඩා දාලා මේ රටේ ජාතික ආරක්ෂාව කෙරෙහි කිසිම ප්‍රමුඛත්වයක් නොදී මේ රට පාලනය කරන්නට ගිහිල්ලා පාස්කු ඉරිදා සිද්ධිය සිද්ධ වුණා. ඒ අයම පත් කළා ජනාධිපති කොමිසමක්. ඒ කොමිසමේ පැහැදිලිව කියලා තියෙනවා වැරදිකාරයෝ කවුද කියලා. ජනාධිපතිවරයා එවකට හිටිය අගමැතිවරයා ඇමති මණ්ඩලය වග කියන්න ඕන කියලා පැහැදිලිවම කියලා තියෙනවා. එහෙනම් අපි ඒ සියලුම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා තියෙනවා ඇටර්නි ජෙනරල්ට ලබා දීලා තියෙනවා අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දීලා තියෙනවා ඒ පරීක්ෂණ කළා ඒ අයට නිසි දඬුවම් ලබා දෙන්න. හැබැයි අර ගිය ආණ්ඩුව වගේ අපි දේශපාලන පරිගැණීම් ගන්න අපි ඇඟිලි ගහන්නේ නැහැ. ඇයි අපිට කිව්වේ නීතිය ස්වාධීනත්වය තියන්න අධිකරණේ. එක පැත්තකින් අධිකරණේ ස්වාධීනත්වය ඉල්ලනකොට තව පැත්තකින් කියන්න බෑ අහවලාගේ නහවලාට දඬුවම් දෙන්න කියන එක. ඒක අධිකරණේ කරයි විශ්වාසයක් තියෙනවා. හැබැයි කඩිනමින්ම කරන්න ඕන නම් අපිට පුළුවන් පාර්ලිමේන්තුවේ අනතක් ගෙනල්ලා ඒ වග කියන අයගේ අයිතිවාසිකම් අහෝසි කළා දාන්න. තවත් ඒ කරපු වැරදි තවත් මේ රටේ කරන්න නොදෙන අන්දමට ක්‍රියා කරන්නට පුළුවන් අවශ්‍ය නම් ඒක නම් ඉල්ලන්නේ අපි ලෑස්ති ඒක කරන්න අපිට 3-2ක බලයක් තියෙනවා. ඉතින් එක එක ඒවා ඉල්ලනකොට ටිකක් ප්‍රවේශමෙන් ඉල්ලන්න වෙයි. ඒකටත් අපි ලෑස්ති. ආණ්ඩුවේ 3-2 රැඳී තිබෙන්නේ තම මන්ත්‍රී ධූර 14 නිසා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරිපත් කළ චෝදනාවලට පිළිතුරු දෙමිනුයි. තවදුරටත් තමන්ට මඩ ගැසුවොත් බරපතල අර්බුදයකට රජයට මුහුණ දීමට සිදුවනු ඇතැයිද හිටපු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෘෂිකර්ම ඇමතිවරයා මේ ජනාධිපති වැයශීර්ෂය ගත්ත වෙලාවේ අඟහරුවාදා මේ සභාවේ ප්‍රකාශ කළා හිටපු ජනාධිපතිවරයා වාහන 200ක් පාවිච්චි කෙරුවා. ඒ වගේම ඔහුගේ වාර්ෂික වියදම් ජනාධිපති වේකම් කාර්යාලයේ බිලියන් 3.5ක් කියලා ගානක් වාහන 200ක් පාවිච්චි කරන්න කතානායකතුමනි දවසට එහෙනම් එක ගානේ පාවිච්චි කළා දවස් 200ක් යනවා. ඒක සම්පූර්ණ අසත්‍යයක්. මට වාහන 4යි වෙන් කරලා තිබුණේ. මේවා සම්පූර්ණයෙන්ම මඩ ගැහිලි සම්පූර්ණ වැරදි දේවල්. මම විශාල වශයෙන් මුදල් විනාශ කරලායි තියෙනවයි කියලා සඳහන් කළා. මම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. නොමුත් ආණ්ඩුවේම ඇමතිවරයෙක් මේ විදිහට දිගින් දිගටම ප්‍රකාශ කිරීම ඉතාමත්ම වැරදි කියලායි මම කියන්නේ. මේවා දුරදිග යන්න දෙන්න එපා. අපි 14 දෙනා පෙරේද රැස් වෙලා තමයි අද මේ ප්‍රකාශය කරන්න තීන්දු කළේ. ඒක නිසා ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිනවා මඩ ගැහිලි වැරදි ප්‍රචාර මේ විදිහට ඉඩ දෙන්න එපා. මම කියන්න කැමති ස්වාමීස්සේ එතුමාට ආපහු මම කියනවා පුළුවන් නම් ඔය වල හරන එකද දැන් කරන්නේ ඔය වල තව හරන්න කියන්නේ වල හරපුවා තව ගඳ කුණු ගඳ එනවා තව පල්ලයට කියම් හරි ගාන්න ඕන නම් අපිට ගාන්න හැබැයි අපේ පක්ෂ නායකට ගහලා මේ වැඩේ ඉදිරියට කරගෙන යන්න හැදුවොත් මේක විශාල අර්බුදයක යන තැනකට පත් වෙයි කියන එකත් අවසාන වශයෙන් මතක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ආණ්ඩුවත් අතර කිසි ගැටලුවක් මතුවෙලා නැහැ ඒ නිසා එවැනි ගැටලුවකට අර්ථ නිරූපණය කිරීම සාධාරණ නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව දැවැන්ත ආදර්ශයක් ලබා දීලා තියෙනවා ජනාධිපතිතුමාට වැය ශීර්ෂය ගැන. මම මේ අවස්ථාවේ නොමැති වෙලාවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් මම නම ප්‍රකාශ කරලා
ඉතාලම පහත් විදියට කතා කරලා තිනවා මුලස්සනේ කරු කතානායකතුමනි ඒකේ තුමා සඳහන් කරලා කියලා තිබ්බා මේ වලවල් හැරුවොත් ගඳ ගොඩක් එයි කියලා හැරුවොත් ගොඩක් දේවල් ගඳ එයි තමයි ඒක මමත් පිළිගන්නවා අර්ජුන් ඇලෝසියස්ගේ චෙක් වල ඉඳලා ගොඩක් ඒවා එන්න පුළුවන් හිටපු ජනාධිපතිතුමාට වැඩිය වත්මන් ජනාධිපතිතුමා රටට බිලියන 1.7ක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉතුරු කරලා තිනවනම් ඒ වෙනුවෙන් සේව් කරලා තිනවනම් ඒක කතා කරීමේ අයිතිය අපට තියෙනවා කිව්වනේ මහින්දානන්දට වෙල යන්නත් බෑ කිව්වනේ මහින්දානන්ද වෙලේ ගිහිල්ලා තිනවා මහින්දානන්ද නියරෙත් ගිහිල්ලා තිනවා ඒ නිසා අපිට පුද්ගලිකව ගහන්න ඕනේ නෑ අපි ගහනවා අපිත් ගහනවා ඒක හොඳට මතක තියාගන්න නිකම් මේ කොන්ද පස්සර පස්සර තියාගෙන නපුස්සකෝ වෙන්න අපිට ඇස්ති නෑ අපිට පෞද්ගලික ගැටුමට යන්න අපිට අවශ්‍යතාවයක් නෑ අපිට රණ්ඩු වෙන්න අවශ්‍යතාවයක් නෑ හැබැයි පුතේ ගැව්වොත් අපිත් ගහනවා මතක තියාගන්න ගැව්වොත් අපිත් ගහනවා හිටියත් එකයි නැතත් එකයි අපිට ගැව්වොත් අපිත් ගහනවා අපි වැරදි කරලා නැහැ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා බොහොම වේගවත් බොහොම සංවේදී කතාවක් කළා අපි නම් ගැහුවොත් ගහන්නේ නැහැ අපි නම් ගැහුවොත් අනුකම්පා කරනවා ඒ ගහ ගන්න જાති මිනිස්සු නෙවෙයි අපි ඒක නිසා අපි ගැහුවොත් ඔය කියන විදිහට නෙවෙයි ගහන්නේ වෙන විදිහකට ඒකත් මං කියන්නට ඕනේ දිනේෂ් කුණවර්ධන ඇමතිතුමත් කිව්වා වර්තමාන ජනාධිපතිතුමා ආදර්ශයක් දීලා තියෙනවා කියලා ඒ ගැන කිසි ප්‍රශ්නයක් නැහැ මගේ අවුරුද්දක වැඩි ශීර්ෂය සහ ඒ දෙක එකට අරගෙන ඒ අරමුණ තුල ජනතාවට දෙන්නේ මම ඉතාමත්ම අනවශ්‍ය විදියට වීදම් කරලා තියෙනවායි කියලා. මමත් කැමති නෑ ගරු කතානායකතුමනි වීදුරු යවල් වල ඉඳගෙන ගල් ගහන්න. මම ආදර්ශයක් දුන්න මට කලින් හිටපු ජනාධිපතිවරු වීදම් කරපු හැටි ගමම්බි වංගිය හැටි සහ වාහන පාවිච්චි කරපු හැටි පිළිබඳව. ගුවන් යාන පාවිච්චි කරපු හැටි හෙලිකොප්ටර් පාවිච්චි කරපු හැටි ඒවට ආදර්ශයක් මම දුන්නා මම 2015 ඉඳලා. ඔය ගහ ගන්න ගියොත් කියුවානේ ඕනම් ගහගම්මු ගහනවනම් ගහන්නම් අපිත් ඉන්නම් ගහනවා කියලා ගහ ගන්න ගියොත් මොන මොන විදිහේ තුවාල ඇති වෙයිද කියන එක ප්‍රශ්නයක් තුනෙන් දෙකේ බලය කියන එක පිළිබඳව සහ ආණ්ඩුවක් ක්‍රීම පිළිබඳව මීට වඩා ගැඹුරින් සහ සංකීර්ණව සහ බුද්ධිමත්ව සහ ප්‍රබුද්ධ ලෙස හිතන්නට ඕනේ ආණ්ඩුවේ තුනෙන් දෙක තියෙන්නේ පැහැදිලිව කියන්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු 14 දෙනාගේ අතේ මහින්දානන්ද අලුත්ගමේ ඇමතිතුමා ඊයේ දුමින්ද දිසානායක ඇමතිතුමත් එක්ක මොකද්ද මේ වැඩේ මේ මේ මොනවද මේ වාහන පාවිච්චි කළායි කියලායි මේ මේ වැඩක් නැති දේවල් නේ කියලා. ඒතකොට මහින්දානන්ද ඇමතිතුමා එතුමාට දීලා තිබුණු උත්තරේ තමයි නෑ ඉතින් දන්නේ නැද්ද දුමි අපේ ලොක්කණක් ගන්න ඕනේ හින්දා මොනව හරි අපි කියන්න එපා. ඒ ලොක්කණක් ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. ලොක්කණක් ගත්තට කිසි ප්‍රශ්නයක් නෑ. අපිට ගහන්න එපා. ඒකයි අපිට ගහන්න නැතුව ලොක්කණක් ගන්න ක්‍රම ඕන තරම් තියෙනවානේ. අපිත් ඒ ලොක්ක එකේ නායකත්වයේ මේ ආණ්ඩුවේ ඉන්නේ. ඒ ගහගන්නේ බොක්සින් නරම ඒවා ඒ ඒ ඒ වට නම් මම නැහැ අපිට නැහැ හොඳට පුළුවන් දැනුත් මගේ නම නොකිය කිව්වා පොඩ්ඩක් ඉන්න මම කියනවා කතා කරන්නේ හැම දෙයක් කිව්වේ නැහැ නෑ නෑ පොඩ්ඩක් ඉන්න මම පොඩ්ඩක් ඉන්න ගරු කතානායකතුමනි කනගාටුවෙන් උනත් කියන්නට ඕනේ මේ මහින්දානන්ද ඇමතිතුමා ජනාධිපතිතුමාට බොරු කිව්වා කැබිනට් එකට බොරු කිව්වා ගෝවීන්ට බොරු කිව්වා පාරිභෝගිකයාට බොරු කිව්වා ඒකෙන් තමයි මේ කෘෂිකර්මාන්තයේ මහා අවුලක් ඇති වෙලා ආණ්ඩුව අප්‍රසාදයට පත් වුනේ මේ කාලය තුල ආණ්ඩුව බරපතල විදියට අප්‍රසාදයට පත් වෙන්න ප්‍රධාන හේතුව ඔබතුමාගේ හැසිරීම සහ ඔබතුමාගේ ක්‍රියාකලාපය ඒකෙන් තමයි ඔය පඹය පුත්තේ නේවයි ඔක්කොම ආවේ ඔබතුමාගේ පඹය ඔබතුමාමයි පුත්තගත්තේ ඔය මිනිස්සු නෙවෙයි දුමින්ද දිසානායක ඇමතිතුමා කිව්වා මම කිසිම සමානස මම කිසිම දෙයක් ජනාධිපති චූන් කරන්න කිව්වේ නැහැ කියලා. එතනම හිටපු ජනාධිපතිතුමා අතේ පළවෙන බොරුවක් කිව්වා එක. දෙවෙනි එක එතුමා කිව්වා මහින්දානන්ද අලුත්ගමගේ හින්දා මේ සම්පූර්ණ වුණේ කියලා. ජනාධිපතිතුමනි ගරු කතානායකතුමනි මම රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරේ. මාධ්‍ය නිදහස පිළිබඳව ලොව පිළිගත් දර්ශකයන්හි ශ්‍රී ලංකාව මාධ්‍ය නිදහසක් නැති රටක් බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර්මාකර් මහතා පවසනවා. දැඩි නීති රීති ගෙනවිත් මාධ්‍ය නිදහස විනාශ කරන්න එපායයි මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී රජුවෙන් ඉල්ලා සිටියා. අද පාර්ලිමේන්තු විවාදයට එක්වමින් ගයන්ත කරුණාතිලක මන්ත්‍රීවරයා හරිදී හරියටම වාර්තා කරන සියත අප ප්‍රවෘත්ති විකාශය පිළිබඳවද ප්‍රකාශයක් සිදු කළා. මාධ්‍ය නිදහස පිළිබඳවන ලොව පිළිගත් ජාත්‍යන්තර දර්ශකවල නම් දැන් ලංකාවේ ඉන්නේ මාධ්‍ය නිදහස නැති කලාපේ. ෆ්‍රීඩම් හවුස් ආයතනයේ වාර්තාවට අනුව ජාත්‍යන්තර මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ලංකාවේ ඉන්නේ අවසන් රටවල් 156 වන ස්ථානයේ.
देश सीमा विरहित वार्ता करवांगे जात्यांतर प्रभृति वार्ता वलट अनुव लंकावे इन्ने माध्य निदहास दर्शके रटवल 180 වන ස්ථානයේ අද එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධානවල යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සහ ලෝක ප්‍රජාතන්ත්‍රවාදී රටවල පාර්ලිමේන්තුවල ලංකාවේ මෙම මාධ්‍ය නිදහසට ඇති බාධා කිරීම මානව හිමිකම් උල්ලංඝනයන් ගැන අවධානය යොමු වී තිබීම රහසක් නොවේ මාධ්‍ය නිදහසට බාධා පමුණුවන ක්‍රම ගණනාවක් තියෙනවා මාධ්‍ය හිමිකරුවන්ට සහ කර්තෘවන්ට අවිධිමත් ලෙසින් කරන බලපෑම මාධ්‍ය අයිතිකරුවන්ගේ වෙනත් ව්‍යාපාරවලට කරන බාධා කිරීම මාධ්‍යවේදීන් බිය ගැන්වීම තර්ජනය කිරීම පැහැරගෙන යාම අතුරුදහන් කිරීම ඝාතනය කිරීම වාර්තා කිරීම බාධා කිරීම පුද්ගලික තොරතුරු එකතු කිරීම වුන් ගැන සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවිය අවහිර කිරීම අන්තර්ජාලය අවහිර කිරීම ප්‍රශ්න කිරීම අත්අඩංගුවට ගැනීම කරුණාකර නීති රීති ගෙනවිත් මේ රටේ මාධ්‍ය නිසාස විනාශ කරන්න යන්න එපා රාජ්‍ය මාධ්‍ය නියාමනය කියන එක වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ පිළිගන්න එකක් නෙමෙයි අද අපේ මාධ්‍ය කොයිතරම් ජනතාවට තොරතුරු දුන්නත් රජයේ ඇමතිවරුන්ගේ ප්‍රකාශන සහ නිලධාරීන් සහ ඇමතිවරුන් අතර තියෙන පරස්පර අදහස් නිසා ගැසට් ගහන විදිය නිසා අද දවල්ට කියන එක රැයට වෙනස් වෙන යුගයක් බවට පත් වෙලා තිබෙන නිසා ජනතාවට ප්‍රවෘත්ති ගැන විශ්වාසය නැතුව ගිහින් තිබෙනවා මාධ්‍ය ලොකු උත්සාහයක් ගන්නවා ජනතාවට ඉක්මනින් තොරතුරු දෙන්න අද ලොකු තරගයක් තියෙනවා බලන්න පෞද්ගලික නාලිකා දිහා බැලුවොත් සියත නාලිකාව ගත්තත් හරි දේ හරියටම කියන තේමාව යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් කරන හැටිත් සුලිය වගේ දේශපාලන සංවාද තුලින් ජනතාවට තොරතුරු දෙන්න උත්සාහ කරන හැටිත් අපි දකින්න රූපවාහිනී නාලිකා මම බැලුවා පාර්ලිමේන්තුවෙන් තොරතුරු අරගෙන FM නාලිකා තියෙනවලු 56ක් TV නාලිකා 17ක් පුවත්පත් සංඛ්‍යාව 22ක් 30ක් අතර තිබෙනවා මේ ඔක්කොම අද උත්සාහ කරත් ජනතාවට මේ ප්‍රවෘත්ති ගැන විශ්වාසයක් නැතුව ගිහින් තියෙනවා උදේට ගහන ගැසට් එක හවසට වෙනස් වෙනවා ඔබතුමාර්තා විනාඩි දෙකක කාලයක් තියෙනවා පෞද්ගලික මාධ්‍ය ගැන විතරයි මොකද නිවැරදි තොරතුරු ගැන මම කතා කරන්නේ විකෘති කරපු ප්‍රවෘත්ති ගැන නෙවෙයි මම කතා කරන්නේ ජනමාධ්‍ය අමාත්‍යවරයා විදියට ගරු සභාපතිතුමනි අදට මගේ අමාත්‍යංශයේ මගේ ආයු කාලය දින 98යි නියෝජ්‍ය අමාත්‍ය දුර දෙකක් කැබිනට් අමාත්‍ය දුර 6ක් ජනාධිපතිවරුන් 3 දිනක ඇසුරේ දරා සිටි මට ඉන් 6කම ඉන්න ලැබුණේ අවුරුද්දකට අඩු කාලයක් ඒක දෛවයේද දෛවයේ සරදමද කරුමේද එතන වෙස්සලාගත්තු ආශිර්වාදයක්ද කියලා කියන්න කවුරුමේද කියලා කියන්න මම ඉක්මන් වෙන්නේ නැහැ ඒක සභාපතිතුමනි අප ජනමාධ්‍ය අමාත්‍යංශයට සම්බන්ධ වන ආයතන යන්දි අන 50 බොහොමයක් යල් පැන ගියපු ඒවා ඉතින් අනාගතවාදී සමාජයක් වෙනුවෙන් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ශක්තිමත් භාවය සහ වගකීම වෙනුවෙන් සහ රජයේ මාධ්‍ය ආයතන බැසිල් රාජපක්ෂ මුදල් ඇමතුමා මේ අයවැය ඉදිරිපත් කරමින් කිව්වා වගේම භාණ්ඩාගාරයට බරක් නොවි ස්වයං පෝෂිත වෙමින් පවත්වාගෙන යාම සඳහා ඒ පැරණි අනපනත් යාවත් කාලනි කිරීම සඳහා ගරු සභාපතිතුමනි පහුගිය අඟහරුවාදා කැබිනට් මණ්ඩලය අනුමැතිය අපට ලබා දුන්නා ජනමාධ්‍ය ආයතනවලට ස්වාධීනව ඔවුන්ට ආවේනික වන ලෙස ස්වයං ආචාර ධර්ම සංග්‍රහයක් හඳුන්වා දී එය පිළිපැදීමට අයිතියක් තිබෙනවා ලෝකයේ ශිෂ්ට සම්පන්න රාජ්‍යයන් එය ඉත පිළිගන්නවා අප කළ යුත්තේ අපේ සියලු මාධ්‍ය සංසද වෘත්තීය සමිතී අමාත්‍යංශ සියලුම දෙනා එකතු වී නිරෝගී සංවාදයක් පවත්වා අපට ගැළපෙන පරිදි නූතනත්වය සහිත නවීකරණය වූ ආචාර ධර්ම සංග්‍රහයක් සාමූහිකව සම්පාදනය කරගත යුතු බවයි ඒ කිසිසේත්ම ප්‍රකාශනයේ නිදහසට බාධා නොවිය යුතු දෙයක් වන අතරම ප්‍රජාතන්ත්‍රවාදයේ සිද්ධාන්තයන් අගුල්ලන ක්‍රියාවලියක්ද නොවිය යුතුමයි අභව ප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ වලට ගෞරව දැක්වීමට අද අවස්ථාව උදා වුණා. ඒ කොළඹ පෞද්ගලික මල් ශාලාවකදී. එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හෙටපා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක් වුණා. අභව ප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ තෙමස් පූර්ණයේ වෙනුවෙන් ඒ මහතාගේ භෂ්මාවශේෂ අවසන් ගෞරව දැක්වීම සඳහා කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කළා. අද පෙරවරු 10 සිට පස්වරු 5 දක්වා විශේෂ ගෞරව සඳහා ඒ මහතාගේ භෂ්මාවශේෂ තැන්පත් කර තිබුණා. ඒ අනුව ඊට අවසන් ගෞරව දැක්වීමට අද පෙරවරුවේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති අමතිවරුන් එක්ව සිටියා. හෙට දින මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ මාතර බලා රැගෙන යාමට නියමිතයි. මගේ මංගල සමරවීර මිත්‍රයා අපි දෙන්නම 1989 තමයි පාර්ලිමේන්තුවට එකසැරේ ආවේ. සමහර වෙලාවට දේශපාලන මතයන් පිළිබඳව අපේ වාද විවාද තිබුණා.
නමුත් පෞද්ගලිකව අපි තාමත්ම හිතමිතුරන්. ඔහු යම් යම් ප්‍රකාශ කරන්න ඔහුගේ අදහස් ඔහු දකින දර්ශනය පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න කිසි විටකත් ඔහු පැකිලුනේ නැහැ. මංගල ඇත්තරින්ම මේ යුගයේ තුල සිටියදු දේශපාලඥයෙක් වර්තමානයේ සිටියදු දේශපාලඥයෙක් මංගල මංගලගේ අඩුව පුරවීම මම හිතන්නේ පහසු දෙයක් නෙවෙයි එවැනි චරිතයක් අද මේ වර්තමාන දේශපාලඥයන් අතර එවැනි චරිතයක් නැහැ ඇත්තටම අනාගතය ගැන බලාපොරොත්තුවක් නැති තරුණ තරුණියන්ට මේ විශ්වාසය ඇති කරන්ට කියලා මංගල සමරීර මහත්මයාත් මමත් ක්‍රියා කළා අන්න එහෙම කර කාලයක තමයි අපිට මංගල සමරීර මහත්මයා නැති වුනේ. ඉතින් මං හිතන්නේ එතුමා නැති වුණත් මේ වැඩ කටයුත්ත කරන්න පුළුවන් වෙනවා. එතුමා ගෙනාපු මිල සූත්‍රය දැන් ආපහු රජයේ ක්‍රියාත්මක කරන්න දැන් යෝජනා කරනවා. මොකද හිතන්නේ ඒක සම්බන්ධ? මේක හරියට කැලණි පාලම වගේ. කැලණි පාලම වගේ කියන්නේ කැලණි පාලම අලුතින් විවෘත කරගෙන නේද? ආර් සම්මත කෝන් එකක් තිබුණා. මේක බැලුවානේ. අනේ මංගල ගැන මං ඕනේ තරම් කියලා තියෙනවා. තද වැසි පිළිබඳව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පළාත් 7කට රතු නිවේදන නිකුත් කර තිබෙනවා. අධික වර්ෂාවත් සමග රාජාංගන ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කළ බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පහළ වායුගෝලීය කැළමිලි ස්වභාවයේ පවතින අඩු පීඩන තත්ත්වයේ වක්‍ර බලපෑමක් ඇති වී තිබෙනවා. එම නිසා දිවයින පුරා තවදුරටත් අධික වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ. ඒ සමග පළාත් 7කට තද වැසි පිළිබඳව රතු නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. උතුරු මැද නැගෙනහිර ඌව සහ මාතලේ වගේ දිස්ත්‍රික්කවල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගෙගුණු සහිත වැසි තත්ත්වයක් නිර්මාණය වෙන ලකුණු පහළ වෙලා තියෙනවා. දිවේනේ සෙසු පළාත්වලත් වැසි හෝ ගෙගුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ ලකුණු තමයි අද දිනේත් අපි බලාපොරොත්තු වෙන්නේ. තරමක තද වැසි අපේක්ෂා කරන්න පුළුවන්නේ උතුරු මැද නැගෙනහිර ඌව මධ්‍යම සබරගමු වගේ පළාත්වල සාමාන්‍යයෙන් මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන සමහර ස්ථානවලට ලැබීමේ හැකියාවන් තියෙනවා. නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු මොහොත මේ පද්ධතිය හේතු කොටගෙන සුළඟේ වේගයේ වැඩිවීම, තද වැසි ඇතිවීම සහ මෝද රළුවීමේ හැකියාවක් තියෙනවා. පවතින අධික වර්ෂාව සමග රාජාංගනේ ජලාශයේ වාන් දොරටු 12ක් විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයට ඝන අඩි 14800ක ජල ධාරිතාවයක් පිටවනවා. අධික වැසි හේතුවෙන් කලාවැවේ වාන් දොරටු 2ක් අඩි 10 බැගින් විවෘත කර තිබෙනවා. ඒ සමග අංගමු ජලාශයේද වාන් දොරටු 2ක් විවෘත කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ. ඉන් තප්පරයට ඝන අඩි 1800ක ජල ධාරිතාවයක් පිටවනවා. දැදුරුවේ ජලාශයේද වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා. ඉන් තප්පරයට ඝන අඩි 28200ක ජල ධාරිතාවයක් පිටවන බවයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ. මෙම තත්ත්වය හමුවේ ඉදිරි පැය කිහිපයේදී වාරියපොළ, නිකවැරටිය, මහව, කොබේගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවලට ගං වතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිකුත් කළ දෛනික වාර්තාවට අනුව දිවයිනේ පවුල් 42233ක් ආපදාවට ලක්ව තිබෙනවා. අර්ධ ලෙස හානියට පත් නිවාස සංඛ්‍යාව 452යි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් වලද උද්දමනය වැඩි වී ඇතැයි මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසනවා. ලබන වසර වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 6%ට ගෙනීමට හැකිවනු ඇතැයිද ඔහු පැවසුවා. එසේම ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රතිපත්ති පොලි අනුපාතය වෙනස් කරන්නේ නැතිව පවත්වාගෙන යාමටද මහබැංකුව තීරණය කර තිබෙනවා. මුලින්ම මා කතා කරන්නට අවශ්‍යයි ප්‍රේෂණ පිළිබඳව. අපි හැමෝම දැක්කා පසුගිය මාස කීපය තුළදී අඩුවීමක් සිදු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් 230,000ක පමණ සංඛ්‍යාවක් පිටරටවලට යන රැකියාවක් සඳහා ඒ අයට අවුරුදු 2ක කාලයක් පමණ කාලයක් තුළදී යන්නට බැරි වුණා. එතන සෑහෙන ලොකු හිඩසක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා මේ මුදල් ප්‍රේෂණයේ යම් අඩුවීමක් සිදු වෙලා තිබෙනවා. බ්ලැක් මාකට් එකේ තිබෙන වෙනස නිසා බොහෝ දෙනෙක් හවාලා ක්‍රමවලට මුදල් ලැබීමට පුරුදු වෙලා තියෙනවා පසුගිය කාලය තුළදී. අපි ඒව ගැන දැන් හොයලා බලලා ඒ ක්‍රමවේදය අඩාල කිරීමට සහ පසුබට කිරීමට අපි කටයුතු කරගෙන යනවා. විශ්‍රාම වැටුප් ක්‍රමයක්, රක්ෂණ ක්‍රම, ඒ අයට ඒ පසුබිම ලබා දීලා මුදල් නිල වශයෙන් ඉතාමත්ම පහසුවෙන් ලංකාවට ගෙනීමට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ අවස්ථාවේදී ඉතාමත්ම පැහැදිලි ලෙස කියන්නට අවශ්‍යයි අපි ණය ගෙවනවා. ඒ ණය ගෙවීම සඳහා සියලුම ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. අපේ අය සමහර විට අහනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ ඇයි නැත්තේ ඇයි කියලා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යන්නේකට අපිට කිසිම ගැටලුවක් නැහැ අපිට අවශ්‍ය නම් එතනින් එහාට ගිහිල්ලා වෙනත් ක්‍රමවලට ණය ගැනීමත් සමහර ණය අඩු කර ගනිද්දී විවිධ වෙන ක්‍රම පාවිච්චි කිරීමටත් ඒ කටයුත්ත අපි ඉතාමත්ම කල්පනාකාරීව කරගෙන යනවා ඒක කරගෙන යන නිසා අපිට ඒක වෙනම විතස්තර කෙනෙක්ගේ අවශ්‍යතාවයක් උපකාරයක් අවශ්‍ය නැති බව තමයි අපේ තීරණය පසුගිය මාසයේ තුලදී ක්‍රමක්‍රමයෙන් පොලි අනුපාතයත් යම් ලිහිල් වීමක් අඩු වීමක් සිදුලව තියෙන බව පේනවා ඉතින් ඒ නිසා තමයි අපි මේ ප්‍රවණතාවය වෙනස් නොකර යන්නට තීරණය කෙරුවේ බොහෝ රටවල් වෙන අපි දැකලා තියෙනවා උද්දම්මනය ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා ඉතින් ඒ නිසා තමයි 2%කින් පමණ උද්දම්මනය වැඩි වෙලා තියෙන අපිට මේ අවස්ථාවේදී ඒකට විශේෂත්වයකින් පොඩි අනුපාතය වැඩි කිරීමට අවශ්‍යතාවයක් නැහැ මොකද ඒක කන්ට්‍රෝල් කරන්න බෑ පොඩි අනුපාතයෙන් නැවත වරක් රටේ සංවර්ධනය සහ රටේ වර්ධන වේගය 6%ක මට්ටමකට ගේන තමයි අපේ බලාපොරොත්තු වෙන අවුරුද්දදී අවුරුදු 60ක් පුරා ගොවියන්ට ලබා දුන් පොහොර සහනාධාරය කප්පාදු කරන්න එපා කියලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද රජයෙන් ඉල්ලා සිටියා. රසායනික පොහොර ගෙන්වන සමාගම් මැති අමතිවරුන්ට කොමිස් දෙන ඒවා නොවිය යුතු බව පූජ්‍යපාහියංගල ආනන්දසාගර හිමි පවසනවා. මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා අකුණු ගහනකොට එළියට දාන යකඩයක් වගේ කියලයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී හැරිසන් මහතා ප්‍රකාශ කළේ. දැන් පොහොර පිළිබඳ ඇසුණු කතා. අවුරුදු 60කට වැඩි කාලයක් මේ රටේ ක්‍රියාත්මක වුණු සහනාධාර පොහොර වැඩසටහන ඊයේ දවසේ ඉඳලා ඉදිරියට යන එක නතර වුණා. ඊයේ ඒ ප්‍රකාශයත් සමග බොහොම පැහැදිලි වුණා රසායනික පොහොරවලට යදවුම් වලට මෙතෙක් ලබා දුන්නු සහනාධාර අවසන්. මීට මාස කිහිපයකට පෙර යූරියා මෙට්‍රික් ටන් එකක් ඇමරිකානු ඩොලර් 397යි. දැන් අද වෙනකොට යූරියා මෙට්‍රික් ටන් එක ඇමරිකානු ඩොලර් 1000 දක්වා වැඩි වෙලා තියෙනවා. කිලෝ 50ේ පොර මිටිය අඩුම ගානේ රුපියල් 10200ක් වෙනවා. කොහොමද ගොවිය ගොවිතැන කරන්නේ? ඒ නිසා ආණ්ඩුවෙන් මම ඉල්ලීමක් කරනවා. තමුන්නාන්සලා මේ ගන්න තකතිරු තීන්දුව ටික වහාම හකුලාගෙන ගොවි ජනතාව ගැන සානුකම්පිකව හිතලා ගොවියට දරා ගන්න පුළුවන් මුදලකට මේ පොර ටික ලබා දෙන්න කටයුතු කරන්න. රජයේ ප්‍රතිපත්තිය කාබනික පොහොර තුලින් කෘෂිකර්මය නිෂ්පාදන සඳහා ක්‍රියාත්මක කිරීම එක කිසිම අවලංගු කරලා නැහැ. ඒක ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරනවා. නමුත් ජනතාවගේ ඉල්ලීම විශේෂයෙන්ම ගොවියන්ගේ ඉල්ලීම තියෙනවා මේක රසායනික පොහොර අවශ්‍යතාවයක් කියලා. ඉතින් ඒ අයට දැන් ගෙන්න ගන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. නමුත් අපි පැහැදිලිව කියනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේට අනුව මේ කාබනික පොහොර යොදා ගන්න ගොවියන් සඳහා මේ සහනාධාරයේ ලබන වර්ෂයේදී ලබා දෙන්න කටයුතු ආපනේ ගොවිතැනට අපි කවුරුත් අකමැති නෑ. අපි හැමෝම කැමති. විශේෂයෙන් වකුගඩු රෝගේ හැදෙන්නේ රසායනික පොහොර නිසා කියලා කියනවා නම් රසායනික පොහොර නැතුව කාබනික පොහොර වලින් මේ ආදායම අපිට ලබා ගන්න පුළුවන් කියලා කියනවනම් වැඩියෙන්ම සතුරු වෙන්නේ රජ ජනතාව නේද? අපිට දෙන ගැටලුව මොකද්ද? අපිට දෙන ගැටලුව කාබනික පොහොර වලට විරුද්ධ වෙන්නේ නෙවෙයි. අපිට දෙන ගැටලුව කාබනික හරි වෙන්න පුළුවන් රසායනික හරි වෙන්න පුළුවන් මේකට ආදේශකයක් දෙන එක හරි වෙලාවට අපිට දෙනවනම් ඒක අපි try කරලා බලන්න සූදානම් අස්සන් අඳුනොත් වන්දි ආණ්ඩුවෙන් ගෙවලා කියන එකත් අපි විශ්වාස කරනවනම් අපේ ගොවියට බයි දෙන්නේ නැහැ නේද කුෂිකර්ම ඇමතිතුමාත් හරියට අර අකුණු ගහනකොට දාන යකඩයක් වගේ එළියට එහෙන ටික කුෂිකර්ම ඇමති අනිවාර්යෙන් පුද්ගලික අංශයට පෝර ගෙන්නන්න දීමේදී විශේෂයෙන්ම සිදුවෙන්නේ ඒගොල්ලෝ අයිතු ලාභ ගන්න යූරියා බෑග් එකක් රුපියල් 10000කට එහා යයි. TSP පොහොර බෑග් එකක් රුපියල් 7000කට වැඩි වැඩි ගන්නට වෙයි. එහෙම වුණොත් ගොවියට ගොවිතැන් කිරීම කෙසේ වෙතත් වහ බොණ්ඩ සිද්ධ වෙයි. සියලු කුණු කන්දල් රසායනික කුණු කන්දල් ටික මේ රට ඇතුළට එනවා. එක එක පැත්තකින් ඉතා භයානක තත්ත්වයක්. දෙවෙනි භයානකම තත්ත්වය තමයි ඒ ගැසට් එක නැවත පොහොර ගෙන්වීම සඳහා ජනාධිපතිවරයාගේ අනුමැතිය ඇතිව පෞද්ගලික අංශයට පොහොර ලබා දීම සඳහා ක්‍රියාත්මක වෙනකොට අඩුම ගානේ පොහොර ගෙන්වීම සඳහා වන ප්‍රමාණයක් මෙන්න මෙච්චර මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් අපි ගෙන්නවා. ගම්බදව කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. ඒ අනුව නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බවයි ඔහු පෙන්වා දෙන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සවිස්තර වාර්තාව.
දෛනික කොවිඩ් ආසාදිතින් හා මරණ සංඛ්‍යාව ඉහළ යාමේ අවධානමක් පවතිනවා. ඒ අනුව මේ වන විට ගම්බද ප්‍රදේශ ආශ්‍රිතව කොවිඩ් රෝගීන් වාර්තා වෙමින් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ. මීට පෙර මේ රෝගය පැතුරුනේ නාගරික ප්‍රදේශවල තමයි. නමුත් මේ වන විට ගාක් වෙලාවට අපි මේ දක්වා දැකපු දෙයක් තමා විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල එවැනි ප්‍රදේශවල යම් ප්‍රමාණයකට පැතිරීමක් දක්ිනවා. ඊට අමතරව අපි දැකලා තියෙන දෙයක් තමා අර නාගරික නොවන ග්‍රාමීය ප්‍රදේශවල ගෙවල් ඈතින් ඈතට තියෙන්නේ මිනිස්සු බොහෝ වෙලාවට එහෙම පරපතර ලෙස එක්රැස් වෙන්නේ නැහැ. ඒ නිසාම හැඟීමක් ඇති වෙලා තියෙනවා මේ රෝගය මේ පළාත්වල එහෙම පැතිරෙන්නේ නැහැ. අපි මෙහෙම එළියට යනකොට මොවැස්ම නොදැම්මට ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒ වාගේ සැහැල්ලුවෙන් කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. අපි මතක තබාගත යුතු දෙයක් තමයි අපි හුදකලාව ඉන්න තාක්කල් අපි අනික් අයව ආශ්‍රය කරන්නේ නැති තාක්කල් මොවැස්ම දමාගෙන සිටීම නොසිටීම කියන එකේ ලොකු වෙනසක් සිදුවන්නේ නැහැ. නමුත් අපි දන්නවා ඈතින් ඈත තිබුණත් අපි එක නිවසක සිට තවත් නිවසකට ගමන් කරලා එහිදී ඒ අයව හමු වෙනවා. නිවසියන් මොවැස්මක් දමාගෙන ඉන්නේ නැහැ. හැබැයි අපි යන කෙනක් මොවැස්සක් දමාගන්න නැතුව ගියොත් ගිහිල්ලා එහිදී ඔවුන් අමක කිට්ටුවෙන් ආශ්‍රය කරමින් කතා බහ කළොත් අපි ළඟ රෝගය තිබුණොත් අපි ඒ නිවසට බෝ කරනවා. එහෙමත් නැත්නම් ඒ නිවසේ කාට හරි රෝගය තියෙනවා නම් අපි ඒ රෝගය ලබා ගන්නවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 27ක් අද වාර්තා වුණා. අදාළ මරණ ඊයේ දින සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 8 දිනකු හා පිරිමි පුත්කලින් 19 දිනකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14232 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කුරින්යන් කරණෙහි පාලම්පාරුව පෙරලීම සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපති මොහොමඩ් නලීම් මහතා අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ත්‍රිකුණාමලයේ කින්නියා නගරයේ සියලු වෙළඳ සැල්ද අද වසා දමා ශෝක දිනයක් ප්‍රකාශ කර තිබුණා. පාලම ඉදිකිරීම පමාවීම සහ ප්‍රමිතියට නැති පාලම් පාරුව නිසා අහිංසක ජීවිත හයක් අහිමි වුණා. මේ අනතුරු සම්බන්ධයෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. අද ප්‍රදේශයේ සියලුම වෙළඳ සංගම් එකතුව මෙම අනතුරට විරෝධය පළ කරමින් ශෝක දිනයක් ප්‍රකාශයට පත් කළා. කින්නියා නගරයේ පාසල්වලද ඉගෙනීම් කටයුතු නතර කර දමා ඇති බවයි වාර්තා වන්නේ. අනතුරු සිදුවීමෙන් මාර්ගයට ඊයේ එක් කළ බස් රථයටද ජනතාව විරෝධය පළ කළා. මේ අතර අද පෙරවරුවේ කින්නියාහි කුරුණ්‍යන් කරණෙහි පාලම්පාරුව පෙරලීම සම්බන්ධයෙන් කින්නියා නගර සභාවේ සභාපති SHM මොහොමඩ් නලින් මහතා අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ වන විටත් ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතින බවයි වාර්තා වන්නේ. සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.